ජනතා විමුක්තිවරමුණේ සමග ජන බලවේගයේ දේශපාලන ව්‍යාපෘති හරියට අපිට ගලප ගන්න පුළුවන්. මොකද දැන් විපක්ෂය කියන්නේ නැහැ අපි මෙච්චර ආර්ථික ශක්තිමත් කරපු රටක් මේගොල්ලන්ට 2019 නොවැම්බර් මාසේ බාර දුන්නා. දැන් මෙන්න මේ රට විනාශයට පත් කරා කියලා කියන්නේ නැහැ. මොකද හේතුව හර්ධ සාක්ෂිතකම මේ රටේ සිරු දනාම දන්නවා විශේෂම මේ විපක්ෂ දේශපාලඥයෝ දන්නවා. Tamanට සාර්ථක රටක් කරගන්න බැරි වෙච්ච නිසා තමයි විශාල ජන මර්මක් අපිට හම්බුනේ. හැබැයි අපි මේ රට ක්‍රියාත්මක කරන්න හදනකොට 60ක් 70කගේ දින ප්‍රමාණයකදී කොවිඩ් ව්‍යසනයත් එක්කම රජය දෙවන්ත විදිහට රටේ ජනතාව ආරක්ෂා කරගන්න සියලුම අරමුදල් වෙන් කරා. ඒ වගේම ඒකේ ප්‍රතිඵල අද රටක් විදිහට අපි භුක්ති විඳිනවා. මොකද මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරු දත්තානුව අද අපි රටක් විදිහට ඉතාමත්ම සාර්ථකයි මේ කොවිඩ් වසංගතය කළමනාකරණය. මේ පහුගිය අවුරුදු දෙකකට ඇතුළත විපක්ෂයේ දේශපාලන ව්‍යාපාර ඉතාමත්ම සැලසුම් සහගතව ජන ජීවිතය අඩාල කරමින් මේ වැඩ කටයුතු කඩාකප්පල් කරා. ඒක තමයි සත්‍ය.